ටොනි ටුමෙල්ලෝ ප්‍රථම වරට මිචිගන් වල පිහිටි ගිනි නිවන මධ්‍යස්ථානයක් වෙත එන්නේ ඔහුට අවුරුදු 13ක් වෙද්දී. ඔහු මේ ගිනි නිවන කණ්ඩායම් කාර්යාලය වෙත ඇවිත් ගිනි නිවන බටයින් එක්ක සුහදව කතා බහක නිරත වෙනවා. ඉතින් ඒ පළමු හමුවීමෙන් පස්සේ ගිනි නිවන බටයින් ඔහුට නැවත ගිනි නිවන මධ්‍යස්ථානයට එන්න කියලා ආරාධනා කළා. එවක පටන් ඒ ඔහුගේ දෙවන නිවස. ඒත් සංවේදී කාරණය ටෝනි මානසික රෝගයකින් පීඩා විඳීම. ඔහුට ඇවිදින්නත් අපහසුයි තමයි. හැබැයි ඒ හැම දෙයකටම වඩා ඔහුගේ මානසික තත්වය ව්‍යාකූලයි. ඒ නිසාම තමයි ගිනි නිවන බටින්ගේ කරුණාව ටෝනිට නිතරම ලැබුණේ. මේ ගිනි නිවන බටින් හැම වෙලාවෙම ටෝනිට සතුටක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. වයස අවුරුදු 60කට ආසන්න කාලයක් සෑම දිනකම පැය 6ක් ටෝනි කාලය ගත කරලා තියෙන්නේ මේ ගිනි නිවන බටින්ගේ කාර්මිකත්වයේ එක්ක. ඔහුගේ පවුල තමයි මේ. ගිනි නිවන බටින් ටෝනිට කන්න දෙනවා. ඔහුත් එක්ක ගැවසෙනවා. ඔහුගේ ඇඳුම් සෝදනවා. ඒ වගේම ස්නානය කිරීමට සහ රැවුල බෑමට පවා උදව් කරනවා. එක් ගිනි නිවන බටේක් මෙහෙම කියනවා, ටෝනිට අපෙන් ලැබෙන උපකාරයට වඩා බොහෝ දේ අපට ලැබෙනවා. අපට හදිසි ඇඳුමක් ලැබී රාත්‍රී ආහාරයත් නොගෙනම එහි යන්න සිදු වුණොත් ටෝනි හැමදේම බලා ගන්නවා. අපි එනකම් ඔහු නිදි නැහැ. අපිට ටෝනි තරම් විශ්වාසවන්ත කෙනෙක් නැති තරම්. ඉතින් ටෝනිගේ වගවීම විශිෂ්ටයි තමයි. ඒ අතරේ ගිනි නිවන බටින්ගේ කරුණාව ඒදී තවත් විශිෂ්ටයි. අපිට පුළුවන් නම් හැම කෙනෙක්ගේම මානසිකත්වයේ තේරුම් ගන්න, ඒ අයට අවශ්‍ය දේ අවශ්‍ය විදියට ලබා දෙන්න, ඒක කොයි තරම් වටිනවද කියලා ටෝනිගේ හිනාවෙන්ම පේනව නේද? කොන් කරන්න වෙන් කරන්න නෙවෙයි, එකට එකතු වෙලා කාරුණිකත්වයේ පෙන්වන්න. එතකොට ඔබට වගේම අනිත් කෙනාටත් සතුටක් දැනේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.